තරගාවලි මූලික වට ඉවරයිනේ තරග 40ක් ඉවරයි. අපරාජිතව ඉන්නේ කණ්ඩායම් 4යි. දකුණු අප්‍රිකාව, කොදෙව්වන්, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව. මාව හිතන විදිහට අපරාජිතවම අවසන් මහා තරගයට මේ හතර දෙනා අතරින් කවුරුන් යයිද? බ්‍රේක් එක අප්. මැගී පපරිකොත්තු බ්‍රේක් එක අප් කරන්න. අපි කියන එක දවසක් ඩවුන් වුණ නැත්තම් පොඩ්ඩක් අවුල් කියලා ඉන්දියාවට ගිය සැර එක වුණා. හරි දැන් ගහන විදිහට දැන් එන්නෙන්න හොඳයිනේ. මේ ටීම්ස් දැන් අද ගහන අද ගහපු විදිහ දැක්කත් එහෙම වෙස්ට් ඉන්ඩීස් වෙන්නත් පුළුවන්. රෙපියුටේෂන් එකකින් යනවා නම් ඕස්ට්‍රේලියා වෙන්නත් පුළුවන්. මේ අමාරුයි කතන්දරේ කියන්නේ 2020 ෆෝමැට් එක දැන් මෙතන ගේම් එකක් පෙරදුනා. ගේම් එක මේ බෑඩ් ගේම් එක ඉස්සෙල්ලා ඇවිල්ලා අන්න ඒක ඊට පස්සේ යන්නත් පුළුවන්. නැත්නම් ෆයිනල් එක බෑඩ් ගේම් එක වෙන්න. මට මම හරිම ඉන්ට්‍රස්ටිං මට මේ ස්ටේජ් එක මම හැමදෙසම හිතන්නේ මේ T20 වල හොඳ විකට්ස් තියෙනවා. හොඳ විකට්ස් තියෙනවනේ බැට්ස්මන්ලට ස්කෝර් කරන්න 6ව ගහන්න විකට් තියෙනවනේ. එහෙම වුණාම මේ මේක හරි ඉන්ට්‍රස්ටිං. ඉතින් මම හිතනවා මේ ලෙග් එක දැන් USA ලෙග් එක ඉවරයිනේ. කවුරුත් ආයෙ නම් නිව්යෝක් යන්නේ වීලුවටවත් විකට් ගන්න. මේ මොකද එහෙම ගැහුවොත් එහෙම ටෙස්ට් ක්‍රිකට් තමයි ගහන්න වෙන්නේ. ඩ්‍රොප් ඉන් විකට් දාලා මවන්ට යන්න පුළුවන් ප්‍රශ්න නැහැ. මට පොඩි චාන්ස් එකක් තියෙනවා T20. මේ T20 එකක් ගහන්න ආයසරයක් නම් නිව්යෝක්ට වුණත් ඇමරිකාවට වුණත් අමාරුයි මාස දෙකෙන්. ඔය කොච්චර කිව්වත් කෙනෙක් පෙන්වුණානේ එකෙන්. ඉතින් මේ වගේ මේ රන්ස් ගහලා මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වෙන ටෝර්නමන්ට් එක කවුරු අපරාජිතවම උඩට යයිද කියනට වඩා මේ මේ එක්සයිටින් ක්‍රිකට් ගහලා මේ ටෝර්නමන්ට් එක වර්ණවත් කරයි කියන හොඳ තරගාවලියක් දෙයි කියලා මට මම හිතන තමයි ඉන්නේ. දේශන් මොන වගේ අදහසක්ද තියෙන්නේ? කණ්ඩායම් 20ක් අතරින් කණ්ඩායම් 4යි අපරාජිතව ඉන්නේ. ඒ අතරිනුත් ඉස්සරහට මොනවා වෙයි? ඔව් දැන් තමයි මම දන්නේ ටෝර්නමන්ට් එකේ හොඳම මේක තියෙන්නේ අර කිව්වා වගේ මේ කණ්ඩායම් අටම හොඳට හොඳ කෙල්ලම් කරලා තමයි මෙතනට ආවේ. හොඳ පර්ෆෝමන්ස් වලින් ආවේ. හැබැයි මේ කණ්ඩායම් මේ T20 එක කියන්නේ කොයිලා ආකාරයෙන් වෙනස් වෙන්න පුළුවන් ඕනම වෙලාවක. මේකෙත් පළවෙනි තරගයේ හැම කණ්ඩායමක්ම වැදගත්තේ. මේකෙත් එක මැච් එකක් පරදුන්තේ ගෲප් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒ නිසා අර පුළුවන් තරම් දිනාගෙන යන කණ්ඩායමට චාන්ස් එකක් තියෙනවා හතර දෙනාට යන්න. මොකද ටීම් දෙකක් එළියට යනවනේ. ටීම් හතරක් යනවා. එක ගෲප් එකෙන් දෙක ගන්න. ඒ කියන්නේ දෙකයි එන්නේ. ඉතින් පළවෙනි මැච් එක මාර වයිටල් ඕනම ටීම් එක. අපිට දැන් USA ගහන ෆස්ට් මැච් එක නිකන් හරි ඒගොල්ලෝ මේ ගහන ඉදිරිය ගහලා පැරද්දෝ. ඉතින් ලකුණු අප්‍රිකාව අපුණු කප්පරට ප්‍රෙෂර් එකක් තියෙනවා. ඉතින් මේ දැන් තමයි මම දැන් උණුසුමත් එක්ක අර කම්පිටිටිව් ක්‍රිකට් එක බලා ගන්න පුළුවන් මේ ඉතිරි මැච් එකේ ඇටි නම් පටන් ගන්න සුපර් හිට් එක. ඇමරිකාවට කාටරි ගැව්වොත් එහෙම මේ හතරේ ක්‍රිකට් වලින් විශාල කරදරයක් වෙනවා. ඒක නොහොමයි. දැන් එක කඩේමක් ඉවරයි ජූලියා. ඒක තරඟ 40ක් ඉවරුණාද කියන කාරණාව ගැන ආයි ආපසු ඇරිලා බැලුවොත් එහෙම 40ක් ඉවරයි. තරඟ අපි 55ක් කියලා පටන් ගත්තේ. ICC Men's T20 World Cup, West Indies and USA 2024.